samanta cakkavalesu atra gacchantu devata saddhammam muni rajanse sunantu sagga mokkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta namo te purisa janya namo te purisuttama yassa te asava kina dakkhiniya simarisa sreshta purisa budurajanan vahansa uttama purisa vu budurajanan vahansa asrava sekala vu shinasravayan vahansa pujavanta sudusu nidukanan vahansa obavansete mama namaskara karami mage namaskaraya veva namo tassa bhagavato arahato sammasambuddhassa namo tassa bhagavato arahato sammasambuddhassa namo tassa bhagavato arahato sammasambuddhassa iti ko ananda attikammam ababbha ababbha basam iti ko ananda kammam ababbha babbha basam atti ananda kammam babbang ceva babbang babbha ceva babbha basam ce atti kam atti ananda kammam babbha babbha basanti කාරුණික සදහවත් පින්වතුනි ගුණසේකරාරාම විහාරස්ථානයේ වස්සාන කාලය තුල පවත්වන්නට යෙදෙන විසිතුරු සෝබන පින්කම් මාලාවේ අද 8වෙනි ධර්ම දේශනාව අපේ පැරණි පොත්වල සඳහන් වෙනවා මේක මේ බුද්ධ දේශනාවක් නෙවෙයි අපේ පැරණි මහා තෙරුන් වහන්සේලා විසින් ප්‍රකාශ කරපු කාරණාවක් යම් කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ශ්‍රවණය කරනවා නම් කල්ප නමයක් විපාකානිසංස ලැබෙනවාය කියලා සඳහන් කරනවා කල්ප නමයක් නවකප්පං සුත ධම්මං එක බණපදයක් ඇසීම තුලින් එයින් ලැබෙන ආනිසංස කල්ප නමයක් වශයෙන් හඳුන්වනවා. ඒ වගේම යම් කෙනෙක් ධර්මදේශනාවක් සඳහා ආරාධනා කරනවා නම් පැවිද්දෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්නට පුළුවන්. මුලින්ම අපිට ධර්මදේශනාව සඳහා ආරාධනා කළේ
ගුණසේකරාරාමේ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය සිරිනන්ද ස්වාමින් වහන්සේ. මේ ධර්මාසනය මත අපි වැඩ සිටියට පස්සේ දැහැත් වට්ටිය පිළිගන්නලා ආරාධනා කළේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්. යම් කෙනෙක් ඒ විදියට ධර්මදේශනාවක් සඳහා ආරාධනා කරනවා නම් ඒ ආරාධනා කරන කෙනාට කල්ප 8ක් විපාකානිසංස ලැබෙනවා. ධර්ම ශ්‍රවණයෙන් කල්ප 9යි ධර්මදේශනාව සඳහා ආරාධනා කිරීම තුලින් කල්ප 8ක් විපාක ලැබෙනවාය කියලා සඳහන් කරනවා. මේ පින්වතුන් මේ අවස්ථාවේදී යම් කිසි බණපදයක් ශ්‍රවණය කරලා තමන්ගේ ගෙදරට ගිහින් ගෙදර ඉන්න අයට හෝ වෙනත් ධර්මයට ලැබි කෙනෙකුට කියනවා අපි අද බණ අහන්නට ගියා ධර්ම ශ්‍රවණය කළාය කියලා ඒ ගැන කියනවා. යම් කෙනෙක් සිත පහදවාගෙන අනේ සාදු කියලා අනුමෝදන් වුණා නම් ඒ අනුමෝදන් වෙන කෙනාට කල්පයක් විපාක ලැබෙනවා. කල්පයක්. ඊළඟට දේශකයන් වහන්සේට අපි කිසිම ආමිස භෞතික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි නිස්සරණ අධ්‍යාසයෙන් තථාගත සද්ධර්මයේ දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේට කල්ප අසංකේයයක් විපාක ලැබෙනවා. අපේ මේ ධර්ම දේශනාව පිළිබඳව ඒ පැහැදිලි කරන එක්තරා පිළිවලක් පිළිබඳව තමයි අපේ ඔය පැරණි බණ පොත්වල අපේ පැරණි මහා තෙරුන් වහන්සේලා විග්‍රහ කරලා තියෙන්නේ. හැබැයි මම ඒක සම්පූර්ණයෙන්ම 100ට 100ක් අනුමත කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඊට වඩා ආනිසංස විපාක ලැබෙනවා. මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස විපාක දැන් ඔය ධර්ම දේශනා 7ක්ම මීට කලින් ශ්‍රවණය කරලා තියෙනවා. ඊටත් වඩා මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ තැන්වලදී ධර්ම ශ්‍රවණයකින් ලැබෙන ආනිසංස පිළිබඳව මේ පින්වතුන් මනා අවබෝධයක් ලබා ගන්නට ඇති. මම පුංචි කතාවක් සිහිපත් කරන්නම්. අපේ බණ පොතේ සඳහන් වෙනවා ඒක ධම්ම සවනිය කියලා රහතන් වහන්සේ නමක් පිළිබඳව. අපේ අපදාන පාළියේ ඒ කතාව සඳහන් වන්නේ. කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණා පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සේ නමක්. බොහොම දීර්ඝායු සම්පත් තියෙන කාලයක් තමයි ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනේ. ඒ කාලෙ මේ දැන් අද වගේ අපේ පින්වතුන්ට පැය 24ම බණ අහන්නට ලැබෙනවන්නේ. අපේ පැය 24ම මේ පින්වතුන්ට බණ අහන්නට පුළුවන්. ඒ කාලේ එහෙම බෑ. දීර්ඝායු සම්පත් තියෙන කාලවල ඒ බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් තමයි ධර්ම දේශනා කරන්නේ. සමහර වෙලාවට අවුරුදු දහස් ගානකට අවුරුදු 100කට වගේ කාලයක් ගත වුණාම තමයි ජනතාවට බණපදයක් අසන්නට ලැබෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ආසාවෙන් බණ අහනවා. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා තරුණියක් සිටියා. මේ තරුණයා තරුණ අවදියේ මෙයා පැවිදි වුණේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යුගයක්. මෙයා තාපසයෙක් වුණා. තාපසයෙක් බවට පත් වුණා. තාපසයෙක් බවට පත් වෙලා ඔය හිමාල වන අඩවියේ බොහොම ලස්සන කුටියක් තනාගෙන මිනිසුන්ට යන්නට එන්නට බැරි ඉතාම වන දුර්ග වලින් යුක්ත නොයෙක් විදියේ සතා සිව්පාවාගෙන් ගැවසෙන ඉතාම රමණීය තැනක් මෙයා අසපුවක් අදාගෙන භාවනා යෝගීව කාලය ගත කරනවා. දැන් අදත් ඔය හිමාල වන අඩවියේ තාපසවරු ඉන්නවා.
ඒගොල්ලෝ වනයේට වැදුනට පස්සේ ආයි කවදාවත් මිනිසුන්ට දකින්න ලැබෙන්නේ නැහැ. කැලේ තියෙන පළවැල ඒ වගේම ඒ ගහ කොළේ තියෙන කොළ අතු ආදී දේවල් අනුභව කරමින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ තාපසතුමා නිර්මාංශ තාපසවරයෙක්. දැන් සමහර තාපසවරු ඉන්නවා ඔය සාධුවරු. ඔය අදත් ඉන්නවා ඉන්දියාවේ එක්තරා අගෝරි කියලා සාධුවරය වගේක්. ඒගොල්ලොත් ඔය තාපසවරය කියන්නේ තාපසවරු වගේ තමයි පිළිගන්නේ. ඒගොල්ලෝ ජීවත් වන්නේ සොහොනේ. ඒගොල්ලෝ මේ ආහාරයට ගන්න මිනිමස් කුණු වෙච්ච. අදටත් එමය අදටත් ඉන්නවා මේ මාය. ඒ වගේම ඒගොල්ලෝ මිනි අලු ඇඟේ තවර ගන්නවා. ඒ වගේම ඒ ඔලු කට්ටේ තමයි ඒගොල්ලෝ වතුර පානය කරන්නේ. ඒ වගේ තාපසවරු ඉන්නවා. හැබැයි මේ තාපසතුමා බොහොම සිල්වත් කෙනෙක් නිර්මාංශ කෙනෙක්. ඒ වනාන්තරයේ තියෙන පළවැල කොළ අතු අනුභව කරමින් තමයි මෙයා ජීවත් වෙන්නේ. සාමාන්‍ය තාපස කෙනෙක් නෙමෙයි උග්‍ර තපස් දම් පුරන කෙනෙක්. මේ ධ්‍යාන අභිඥා උපදවාගත් කෙනෙක්. මාර්ගඵල ලැබීමක් කළේ නැහැ. ධ්‍යාන අභිඥා දක්වාම මෙයා සමත භාවනා කරලා හිත දියුණු කරගත් කෙනෙක්. ඒ නිසා මෙයාට එර්ධියෙන් ගමන් කරන්නට පුළුවන්. ආහසින් එර්ධියෙන් ගමන් කරන්නට පුළුවන්. ඒ වගේ මහා එර්ධියක් තිබිච්ච තාපසවරේ. දවසක් මේ තාපසතුමා එර්ධියෙන් අහසින් ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට මෙයාට එක තැනකදී ඒ එර්ධියෙන් යාගන්න බැරි වුණා. මේ තාපසතුමාට යන්න බෑ. එකපාරට ඇන හිටියා ඒ එර්ධි ගමන. මේ තාපසතුමා කල්පනා කරනවා වේගයෙන් පියාසර කරන පක්ෂියෙක් අරියට ගහක වැදිලා නැවතුණා වගේ මගේ එරිදියට මොකද වුනේ කියලා. ඒ කියන්නේ එරිදියේ පිරිහීමක් වගේ දෙයක් වුනේ නැහැ, අතුරුදහන් වීමක්. මෙයාට එරිදියෙන් ඉදිරියට ගමන් කරන්නට බෑ. මෙයා කල්පනා කරනවා ඕනම සැඩපාරක් තියෙන ගඟක දක්ෂ මාළුවෙක් ගංගේ සාගරයේ පියාසර කරලා යනවා වගේ මම කිසිම බාධාවකින් තොරව මීට කලින් අහසේ ආකාශචාරීව එරිදියෙන් ගමන් කරලා තිනවා. අද මේ වගේ අපහසුතාවයක් ඇති වුනේ කුමන කාරණාවක් නිසාද කියලා මෙයා බැලුවා. එතකොට මෙයාට සාමාන්‍ය ඔය දිබ්බ චක්කු කියන ඥානයක් තියෙනවා. දැන් එරිදියෙන් යන ඥානේ උගන්වන්නේ ඉදිවිද ඥානය කියලා. ඒ වගේම නොපෙනෙන දේවල් බලන්නට පුළුවන් ඥානයට කියන්නේ දිබ්බ චක්කු ඥානය කියලා. එතකොට මෙයා දිබ්බ චක්කු ඥානයත් උපදවා ගත්ත කෙනෙක්. මෙයා දිවසින් බැලුවා මගේ මේ එර්ධි ගමන අහසින් යන මේ ගමන එකපාරට නැවතුනේ කුමන කාරණාවක් නිසාද? මෙයා හිතන්න පටන් ගත්තා එහෙමනම් මට වඩා සමහර වෙලාවට උසස් කෙනෙක් මේ ඉසව්වේ ඉන්න පුළුවන්. එතකොට ඒ ඉසව්වේ ඒ වගේ උත්තමයෙක් ඉන්න නිසා තමයි ඇතැන් වෙලාවට මට ඒ උතුමා ඉන්න ප්‍රදේශය ඒ උඩින් මට යාගන්න බැරි කියලා. මෙයා එහෙම හිතලා බැලුවා. බලපුවාම හරියටම හරි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඒ ඉසව්වේ ශ්‍රාවකයන් පිරිවරාගෙන ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ තැනින් කිසිම කෙනෙකුට උඩින් යාගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඒ ඉස උඩින් තවත් කෙනෙකුට එහෙම ගමන් කිරීමේ හැකියාවක් නැහැ. දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අර වගේ හිත දියුණු කරගත්ත තාපස කෙනෙකුට හෝ එහෙම යාගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන සීල තේජසාදී තේජවන්ත භාවය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව මාතෘකා කරමින් තමයි ධර්ම දේශනා කරන්නේ.
මේ තාපසතුමා කල්පනා කළා මට වඩා මහා බල සම්පන්න කෙනෙක් ගුණවත් කෙනෙක් ඒ නිසා තමයි මේ උතුමා පසු කරගෙන මට මේ අහසින් ගමන් කරන්නට බැරි මේ තාපසතුමා පින්වතුනි කල්පනා කළා එමනම් මම අහසින් බෑලා මේ ශ්‍රමණයන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද කියලා බලන්නට ඕනි මෙයා පින්වතුනි අර අහසින් බිමට බැස්සා බෑලා දැන් පැත්තකින් වාඩි වෙලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇවුම් කන් දෙනවා හැබැයි මීට කලින් මෙයා චතුරාර්ය සත්‍ය ගැන වචනයක්වත් ඒ වගේ සත්‍යයක් ගැන වචනයක්වත් අහලා තිබිච්ච කෙනෙක් නෙමෙයි එහෙම අහලා තිබුණා නම් මෙයා මහාන වෙනවනි නිවන් දකින්න පැවිදි වෙනවා එහෙම මෙයාගේ අදහසක් තිබුණේ ඒ මොකද ඊට කලින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තිබුණේ ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෙක් මුණ ගැහිලා තිබුණේ ඒ නිසා තමයි මෙයා ඒ තාපස ප්‍රෞජ්ජාව තෝරගත්තේ දැන් මේ තාපසතුමා පැත්තකින් ඉඳන් බණ අහනවා ඒ කිසිම බණපදයක් පිළිබඳව මෙයාට අවබෝධයක් ඇති වුණේ නැහැ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන දේශනාව පිළිබඳව කිසිම අවබෝධයක් ඇති වුණේ නැහැ දැන් අපේ මේ පින්වතුන්ට නම් චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා ඇහුවොත් කියාවි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන ඒ සත්‍ය අතර පිළිබඳව කියාවි අපේ මේ පින්වතුන් දන්නවා මේ පින්වතුන්ට ඒ පිළිබඳව සත්‍ය ඥානය වශයෙන් මේ වගේ සත්‍යයක් ලෝකේ පවතිනවානි කියන ඒ වගේම තථාගතයන් වහන්සේ නමක් විසින් දේශනා කරන පරම සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඊට වඩා සත්‍යයක් මේ ලෝකේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍යයෙන් තොරව වෙනස් සත්‍යයක් තියනවා කියලා කියනවා නම් ඒ ඔළුව නරක් වෙච්ච කෙනෙක්. ඔළුව නරක් වෙච්ච කෙනෙක් මිසක් ඔළුව හොඳ කෙනෙක් මොනම ආකාරයකින්වත් මේ චතුරාර්ය සත්‍යයට අභියෝග කරන්න කෙනෙක් මේ ලෝකේ නෑ කියලා. එහෙම තවත් අමුතු පස්වෙනි සත්‍යයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නෑ. එතකොට ඒ වගේ උතුම් ධර්මයක් දේශනා කරද්දී මේ තාපසතුමාට පින්වතුනි ඒ වෙලාවේ ඕනේ නම් මාර්ගඵල ලබන්න පුළුවන්. එතරම්ම හිත දියුණු කරගත්ත කෙනෙක් සමතේ ඒ කියන්නේ චතුර්ථ ධ්‍යාන රූපාවචර වශයෙන් අරූපාවචර ධ්‍යාන අතර එතකොට ඒ අෂ්ඨ සමාපatti ඒ වගේම අභිඥා වශයෙන් ඍද්ධිවිද ඥානය දිබ්බ චක්කු ඥානය වගේ ඥාන පවා උපදවාගත්ත කෙනෙක් එතකොට ඒ චතුරාරි සත්‍ය ධර්මයට මෙයා ඇවුම් කන් දීලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා නම් මෙයාට අවම වශයෙන් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්වත් වෙන්න තිබුණා. නමුත් මෙයාට ඒ පිළිබඳව කිසිම ඇඟීමක් ඇති වුණේ නැහැ, අවබෝධයක් ඇති වුණේ නැහැ. හැබැයි හිත පෑදුණා. අන්න බලන්න මේ සිත පාදවා ගැනීමේ තියෙන වටිනාකම. අර දේශනාව පිළිබඳව මෙයාගේ හිතේ යම්කිසි පැහැදීමක් ඇති වුණා. දැන් ඔය අපේ සමහර තැන්වල තියෙනවා පිඟුතුනි මේ ධර්මයේ වර්ධව අල්ලගන්නේ තැන් තියෙනවා. ඒ නිසා අපි ඊටාම පරිවේසම් වෙන්නට ඕනේ ධර්ම ස්වરૂපයෙන්ම අධර්මීය ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා එතන තමයි හරි ධර්මයේ තියෙන්නේ කියලා. නමුත් පස්සේ බලපුවාම පිඟුතුනි අපි මුලාවටපත් වෙලා. මොකද සමහර අය කියනවා බණ අහපුවාම පුළුවන් තරම් බණ අහන්න බණ අහපුවාම පුළුවන් නිවන් දකින්න. බණ ඇසීමෙන් පමණක් නිවන් දකින්න පුළුවන් ය කියලා ඇතැම් අය කියනවා බණ භාවනා කරන්න ඕනේ පුළුවන් තරම් බණ අහන එක කරන්න ය කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. නිවනට ඒක ප්‍රතිපදාවක් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග වලින් නිවනට එක අංගයක් වශයෙන් විතරයි උන්වහන්සේ සද්ධර්ම ශ්‍රවණය කියන එක පෙන්눔 කළේ. පරතෝ ഘോഷ ප්‍රත්‍ය වශයෙන් පෙන්눔 කළා. සද්ධර්ම ශ්‍රවණයේ වශයෙන් උන්වහන්සේ පෙන්눔 කළා. ඒක එක අංගයක් විතරයි. ඒ නිසා බණ ඇසීමෙන් පමණක්ම යම් කෙනෙක් නිවන් දකින්නට පුළුවන් කියනවා නම් ඒක මිත්‍යාවක්. බුද්ධ දේශනාවට පටහැනි විරුද්ධයි. තව කණ්ඩායමක් කියනවා ඇතැම් අය
අර භාවනාවට පමණක්ම යොමු වෙලා ඉන්න අය කියන බණ අහන්න එපා. බණ ඇහුවොත් ඔළුව නරක් වෙනවා කියලා. ඔළුව නරක් වෙනවා, ඔළුව නරක් වෙන බණ ඇහුවොත්. නේද? එහෙම තියෙනවා. ඔළුව විකෘති වෙන බණ ඇහුවොත් ඔළුව නරක් වෙනවා. බුදු බණ ඇහුවට කවදාවත් ඔළුව නරක් වෙන්නේ නැහැ. ඔළුව පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා. අන්න ඒක තමයි භයානක. අර අපි එක අංශයකින් ගත්තාම මේ ධර්මයේ වරද්ද ගන්න දැන් අපිම දන්නේ නැහැ. අපි මිත්‍යාවට යනවා. මිත්‍යාවට අපි වැරදි පැති වලට යොමු වෙනවා. ඒක ඊටාම භයානක දෙයක්. එතකොට මේ තාපසතුමා හැබැයි අර ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති නොවුනට මෙයා පිංතුනේ දහම පිළිබඳව හිතේ යම් පැහැදීමක් ඇති කරගත්තා. තාපසතුමා බණ අහලා ඉත පාදවාගෙන එයා නැවත එ르දියෙන් ඒ තමන් ඉන්න අසපුවට ඉමාල වනයේට වැඩම කළා. මෙයාගේ ආයුෂ සේ වුණා. ඒ කාලේ ආයුෂ කොච්චරද දන්නවද? අවුරුදු ලක්ෂයක්. ආයුෂ අවුරුදු ලක්ෂයක්. ඒ ආයුෂ ගෙවලා මෙයා මරණාසන්න මොහොතටපත් වුණා. හැබැයි මේ තාපසතුමා යන්න ඕනේ බ්‍රහ්ම ලෝකේ. මරණයෙන් පස්සේ මෙයා උපදින්න ඕනේ බ්‍රහ්ම ලෝකේ. නමුත් බ්‍රහ්ම ලෝකේ ගියේ නැහැ. ඒ මොකද ධ්‍යාන අභිඥා තියෙන කෙනෙක්. සාමාන්‍ය ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා නම් ඒ ප්‍රථම ධ්‍යානය ලබා ගත්ත කෙනා යන්නේ බ්‍රහ්ම ලෝකේ. මෙයා බ්‍රහ්ම ලෝකේ ගියේ නැහැ. මෙයාට මතක් වුණේ මරණාසන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේගෙන් ආපු චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්ම දේශනාව. ඒ පිළිබඳව මෙයාට නිමිති වුණේ, අරමුණු වුණේ අර ධ්‍යාන අභිඥා ගැන නෙමෙයි. මෙයා මැරිලා ගිහලා කොයිද ඉපදුනේ? තෞතිසා දිව්‍ය ලෝකයේ මහේ ශාක්‍ය මහා බල සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා. මේ විදියට දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ විඳිය යුතු සියලු සම්පත් භුක්ති විඳලා අවසාන ආත්ම භාවයේ වශයෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ කල්ප ලක්ෂයකට පස්සේ, හොඳට මතක තියාගන්න මේ කතාව, කල්ප ලක්ෂයකට පස්සේ මෙයා සිටු කුලයක සිටු කුමාරයෙක් වශයෙන් ප්‍රතිසන්දි ග්‍රහණය කළා. ඒ ගෙදර පිඟුතුනි බණ කියන ගෙයක්. සතියෙන් සතියට බණ කියනවා. එක දවසක අම්මගේ ගෙදර බණ කියනවා, තව දවසක තාත්තගේ ගෙදර බණ කියනවා. ඒ කාලේ වැඩ සිටිය රහතන් වහන්සේලා මේ ගෙදර ධර්ම දේශනාව සඳහා වැඩම කරනවා. සැරියුත් මුගලන් වැනි මහරහතන් වහන්සේලා, ආනන්ද ස්වාමින් වහන්සේ වැනි මහා ධර්ම කථිකයන් වහන්සේලා මේ ගෙදර බණ කියනවා. මේ පුංචි කුමාරයාට මව් කුසේ ඉඳද්දිම අසන්නට ලැබෙන්නේ බුදු බණ. ජීවමාන රහතන් වහන්සේලා කියන බණ මේ කුමාරයාට අසන්නට ලැබෙන්නේ. දසමසක් කැවෑමෙන් මහා පිං ඇති පුත්‍රවණක් ඒ මාතාව මෙලවට බිහි කළා. මෙයාට නම තිබ්බා ධම්ම කියලා. මෙයාගේ නම ධම්ම. ඇයි බණ කියන පවුලක නිපුදුනේ? ඒකටම සුදුසුයි. දැන් අදත් අපේ එහෙම ඉන්නවනේ නේද? ධර්මසිරි කියලා ඉන්නවා, ධර්ම වර්ධන කියලා ඉන්නවා, ධර්ම වික්‍රම කියලා ඒ වගේ නම් තියෙනවා. මෙයාට ධම්ම කියන නම තිබ්බේ. මේ ධම්ම කුමාරයාට ඉපදිච්ච දවසේ ඉඳන්ම බණ අහන්නට ලැබෙනවා. දැන් වයස අවුරුදු 7යි. අවුරුදු 7ේ වයස. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කුමාරයාගේ නුවණ මූකුරා ගිය කෙනෙක්, පාරමී සම්පූර්ණ වෙච්ච කෙනෙක්, කුසල් පින් සම්පූර්ණ වෙච්ච කෙනෙක්. එදා බුදුරජාණන් වහන්සේ තාත්තගේ ගෙදර බණ කියන්නේ. ඒ තාත්තගේ ගෙදර ධර්ම දේශනා කරනකොට එදා වැඩම කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ කුමාරයා ඉදිරියට ඇවිල්ලා හරියට සමවතකට සමවැදුනා වගේ මෙයා ඉන්න ආසනයේ පරියාංක ගාගෙන භාවනා කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම මන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය මෙයා ශ්‍රවණය කරනවා, හරියට භාවනා කරනවා වගේ. එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ චතුරාර්ය සත්‍ය පිළිබඳව.
උන්වහන්සේ දැක්කා මේ කුමාරයා කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්ම ශ්‍රවණය කරලා තිනවා. එනිසා උන්වහන්සේ දැක්කා අද මේ කුමාරයාට මේ ධර්මය අවබෝධ වෙනවා කල්ප ලක්ෂයකට පස්සේ. කල්ප ලක්ෂයකට පස්සේ. එකින් එකට චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරද්දී මෙයාට අවසානයේදී පින්වතුනි සිව් පිළිසිඹියා ප්‍රාප්ත මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මහන වෙලා නෙමෙයි. පැවිදි වෙලා නෙමෙයි. ගිහිව අවුරුදු 7 දී අවුරුදු 7 දී තමන්ගේ ගෙදර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ ශ්‍රවණය කරලා මෙයා මහන වෙන්න කලින් ගිහිව ඉඳද්දිම අවුරුදු 7 දී මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් මේ කුමාරයා රහතන් වහන්සේ නමක්. කුමාරයා දන්නවා තමන් රහත් වෙච්ච බව. දැන් දෙමව්පියෝ හිතන්නේ තමන්ගේ පුතා. තමන්ගේ පුතා හොඳට බණ අහනවා හරියට සමවතකට සමවැදුනා වගේ. මේ පුතා බණ අසන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කුමාරයා කියනවා මට මහාන වෙන්න ඕනේ කියලා. දෙමව්පියෝ සීපත් කළා අම්මා තාත්තා පුදුම වුණා එකම දරුවා. මේ පවුලට හිටියේ එකම දරුවා. මහා විශාල ධනස්කන්ධයක් 40 කෝටියක් ධනය රූප සම්පත්තියෙන් දිව්‍ය පුත්‍රයෙක් හා සමානයි. මේ පරම්පරාව පවත්වාගෙන යන්නට හිටපු එකම දරුවා. මේ කුමාරයා කියනවා මට මහාන වෙන්න ඕනේ කියලා. දෙමව්පියෝ දන්නේ මෙයා රහත් වෙච්ච බව. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මේ පුතා මේ විදියට දකින්න පුළුවන් තව සතියයි. රහතන් වහන්සේ නමක් මෙයා. රහතන් වහන්සේට ගිහි ජීවිතේ ගත කරන්න පුළුවන් සතියයි. ඒක ධර්මතාවයක්. අපේ තියෙන උපසම්පදා හාමුදුරුවන්ටත් පින්වතුනි ශික්ෂාපදයක් සන්නිධිකාරක ශික්ෂාපදය කියලා. සන්නිධිකාරක. ඒ කියන්නේ ඒ උන්වහන්සේලාට ඔය රැස් කරලා ආහාර පාන ආදී තියාගෙන වළඳන්න සුදුසු නැහැ. ඒක නිසිඟි පච්චිතේ ඇවතක් වශයෙන් උගන්වන්නේ. එතකොට රහතන් වහන්සේ නමක් බවට ගීයේකෝ සාමණේර කෙනෙක් පත් වුණාම උපසම්පදාව නොවුණත් පැවිදි නොවුණත් ඒ සියලු ගුණාංග ඒ රහතන් වහන්සේ තුල ඉබේටම පිහිටනවා. එතකොට ගීයේක වශයෙන් ගිහි පරිභෝග සම්නිධිකාරක බවට පත් වෙනවා. අන්න ඒකයි ඒ රහතන් වහන්සේට සතියකට වඩා ගීයේක වශයෙන් ජීවත් වෙන්නට බැරි. ගී කාලේ පරිභෝජනය කරපු දේවල් රහත් වෙලා සතියයි පාවිච්චි කරන්න පුළුවන්. සතියකට පස්සේ ඒව පාවිච්චි කරන්නට බෑ. කැප නැහැ. ඒ නිසා උන්වහන්සේට ජීවත් වෙන්නට පුළුවන් ගීයේක වශයෙන් ගී ස්වභාවයෙන් ගී රහතන් වහන්සේ නමක් වශයෙන් සතියක් විතරයි. එක්ක උන්වහන්සේ පිරිනුවම් පානවා නැත්නම් ඒ සතිය ඇතුළත උන්වහන්සේ පැවිදි වෙන්නට ඕනි. දෙමව්පියෝ අවසර දුන්න පැවිදි වෙන්න. ඒ ඉතින් Tamanට කැප නැහෙනි. රහතන් වහන්සේ නමක් කොහොමද ගෙදර තියාගන්නේ? අවසර දුන්න පැවිදි වුණා. ඒතර ඒ රහතන් වහන්සේට පේනවා Tamanට මේ රහත් වෙන්නට හේතු වුණේ පින කුසලයේ මොකද්ද කියලා. අර කල්ප ලක්ෂයකට කලින් ඉමාල වන අඩවියේ තාපසයෙක් වෙලා ඉන්න අවදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයට මං ඇවුම් කන් දුන්නා. ධර්මයේ මට අවබෝධ වුණේ නැහැ. හැබැයි අවබෝධ වුණේ අද. ඒ චතුරාර්ය සත්‍ය දා කල්ප ලක්ෂයකට කලින් ආලා තිබිච්ච බණපදේ අද තමයි අවබෝධ වුණේ. ඉතින් දැන් මම මේ කතාවෙන් කියන්නේ අර මම මුලින් කියවනේ බණපදයක් ඇහුවම කල්ප 9ක් විපාක දෙනවා කියලා අපි පැරණි පොත්වල තියෙනවා කියලා. ඉතින් ඒක අවලංගුයි. නේද? දැන් ඒක අවලංගු වෙනවා. දැන් කල්ප කීයක් විපාක දීලා තියෙනවද? කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයක්. උන්වහන්සේ කල්ප ලක්ෂයේ ඇතුළත තිරිසං ප්‍රේත අසුර නිරේ කියන සතර අපායේ ඉපදුනේ නැහැ කියනවා. ඉපදුනා නම් ඉපදුනේ කොයිද? දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ විතරයි. කවදාවත් බලන්න පිඟුතුනේ බණ ඇහිීමේ තියෙන වටිනාකම. ඒ නිසානේ මේ පිරිස එකතු වෙලා ඉන්නේ මේ
නේද? හැබැයි අපි මීට වඩා මේ ගැන හිතන්නට ඕන. ලේසි පහසු වැඩක් මේ මේ බණපදයක් අහන්න ලැබෙනවා කියන්නේ. කල්ප ලක්ෂයක් සතර අපායේ ගියේ නැහැ කියනවා. සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදිලා තිනවා. චක්‍රවර්ති රජ වෙලා ඉපදිලා තිනවා. එතකොට අන්තිම ආත්මය වශයෙන් තමයි අපේ ගෞතම බුද්ධ ශාසනයේ අවුරුදු 7දී චතුරාරි සත්‍ය පිළිබඳව ශ්‍රවණය කරලා සිව්පිලිසිඹියා ප්‍රාප්ත මහා රහතන් වහන්සේ නමක් වශයෙන් අවුරුදු 7දී ගී ජීවිතේම රහතන් වහන්සේ නමක් බවට පත් උනේ. මේ රහතන් වහන්සේ පැවිද්ද ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුණය දැකලා දැන් අවුරුදු 20ක් සම්පූර්ණ වෙන්න එපා මහණ උපසම්පදාව ලබන්න. ඒ ගෙදරදීම බුදුරජාණන් දැන් මේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ ගුණය දැකලා ගෙදරදීම මහණ උපසම්පදාව ලබා දුන්නා. අපේ ඒක ධම්ම ශ්‍රවණීය රහතන් වහන්සේ නමින් ඒ රහතන් වහන්සේ පිළිබඳව අපේ අපදාන පාළියේ සඳහන් වන්නේ එක බණපදයක් ශ්‍රවණය කිරීමේ තීන ආනිසංස. මම මේ ධර්ම ශ්‍රවණයේ තීන ආනිසංස වශයෙන් ওই කාරණාව පැහැදිලි කළේ ධර්ම දේශනාවේ මාතෘකාවට තවම අවතීර්ණේ වුණේ නැහැ. මම අද මාතෘකා කරගත්තේ අපේ තථාගතයන් වහන්සේ පමණක්ම දේශනා කරපු දේශනාවක් නෙමෙයි. මේකට කණ්ඩායම් කීප දෙනෙක්ම සම්බන්ධයි. පස් දෙනෙකුගේ එකතුවක් මුල් කරගෙන ගොඩනැගිච්ච සූත්‍ර දේශනාවක් තමයි අද ධර්ම දේශනාව වශයෙන් මේ පින්වතුන්ට මාතෘකා කරගත්තේ. අපේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සඳහන් වන මහා කම්ම විභංග කියන නමින් හඳුන්වන ඒ සූත්‍ර දේශනාව තමයි අද මගේ ප්‍රධාන මාතෘකාව. විශේෂයෙන්ම පිඟුතුනි අපේ බුදුදහම ගත්තාම අපේ බුදුදහමේ තියෙන මූල ධර්මයක්. දැන් අපි අදත් ඔය කතා කරනවා මූල ධර්මවාදීන් කියලා. ඒ මූල ධර්මවාදීන් කියලා අපි අද හඳුන්වන්නේ ඔය ධර්ම ඒ කියන්නේ ඒ ආගමික ඉගැන්වීම් විකෘති කරගත්ත පිරිසක් හඳුන්වන්නට තමයි මූල ධර්මවාදීන් කියලා කියන්නේ. හැබැයි මේ මූල ධර්මයේ කියන එකේ කිසිම වැරද්දක් නැහැ. ඒ අර අනුගාමිකයන් ඒවා පටලෝගන වරද්දගෙන තියෙන එකයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. මූල ධර්මයේ කියලා කියන්නේ හොඳ දෙයක්. ධර්මයේ තියෙන මූලික හරය. මේ පිඟුතු හොඳට මතක තියාගන්න. ඒකේ කිසිම වැරද්දක් නැහැ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල තියෙන මූල ධර්මය තමයි චතුරාර්ය සත්‍ය. හොඳට මතක තියාගන්න. ඒව මූල ධර්ම. ඊළඟට පටිච්ච සමුප්පාදය. ඊළඟට තිලක්ෂණය. ඒ වගේම නිවන, කර්මය. මේව මූල ධර්ම. මේ කියන ධර්ම කරුණු මුල් කරගෙන තමයි සෑම බණපදයක්ම විවරණේ වෙලා තියෙන්නේ. සූත්‍රයක් වෙන්න පුළුවන්, ගාථාවක් වෙන්න පුළුවන්, ජාතක කතාවක් වෙන්නට පුළුවන්. යම් ආකාරයකින් යම් කාරණාවක් අපේ ත්‍රිපිටක ධර්මයේ තුල විග්‍රහ වෙනවා නම් එක්කෝ ඒක චතුරාර්ය සත්‍යයට අදාළ දේශනාවක් වෙන්නට ඕනි. එහෙමත් නැත්නම් තිලක්ෂණයට අදාළ දේශනාවක් වෙන්නට ඕනි. එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදයට අදාළ දේශනාවක් වෙන්නට ඕනි. එහෙමත් නැත්නම් කර්මයට අදාළ දේශනාවක් වෙන්නට ඕනි. එහෙමත් නැත්නම් නිවනට අදාළ දේශනාවක් වෙන්නට ඕනි. සෑම මේ බුදු බණපදයක්ම අපේ බණ පොතේ සඳහන් වන්නේ මේ කියන මූලික කාරණාවන් මුල් කරගෙන. එතකොට මේ කර්මය පිළිබඳව කරන විවරණයක් විස්තරයක් ඉතාම විසිතුරු දේශනාවක් මේ මහා කම්ම විභංග සූත්‍රයේ කියලා කියන්නේ මේකට මේ නම ලැබිලා තියෙන්නේ. ඊට කලින් තියෙනවා චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක්. ඒ චුල්ල කම්ම විභංග සූත්‍රයේ කරුණු 14ක් පිළිබඳව කර්මය පිළිබඳ කර්මය විපාක දෙන ආකාරය ගැන විග්‍රහ කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කර්ම විග්‍රහය කරන්නේ කොටස් 4කට බෙදලා උන්වහන්සේ විග්‍රහ කරන දේශනාවක්. ඔය කියන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ රජගානුවර.
රජගානුවර වේළුවනාරාම කියන විහාරස්ථානයේ. එතකොට ඒ කියන කාලයේදී අපේ සමිද්දි කියලා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ හරිම ලස්සනයි. බොහොම තරුණ වියේ ඒ වගේම උන්වහන්සේ සිටු කුලයක ඉපදිච්ච කෙනෙක්. ඒ තරුණ අවදීයේම උන්වහන්සේ ශාසනයේ පැහැදිලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඔය අපේ රජගානුවර තපෝදා නදිය අදත් තියෙනවා පිංගුතුනි ඉන්දියාවේ. ඒ රජගානුවර වේළුවනාරාමයට ආසන්න. හැබැයි අද වේළුවනාරාමය කියන එක මුස්ලිම් අය ආක්‍රමණය කරලා තියෙන්නේ. මොකද ඒ ආදි කාලේ ඒ ආක්‍රමණිකයන් ඒගොල්ලන්ගේ භූමියක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒ ආසන්නයේ ගලාගෙන යන තපෝදා නදිය අදත් තියෙනවා. එතකොට ඒ තපෝදා නදිය ආසන්නේ මේ ස්වාමීන් වහන්සේ බොහොම පුංචි කුටියක් අදාගෙන විවේකව වැඩ ඉන්නවා. වේළුවනාරාමයේ නෙමෙයි, ඒ වේළුවනාරාමයේ පේන තෙක්මානි විවේක තැනක වනරොදක උන්වහන්සේ පුංචි කුටියක් හදාගෙන වැඩ ඉන්නවා. ඔය කියන කාලේ පෝතාලිය කියලා වෙනත් පරිබ්‍රාජකයෙක්. එයා පරිබ්‍රාජකයෙක් කියන්නේ වෙනත් පැවිද්දෙක්. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච ඒ ආගම් දර්ශන අනුව එයාගේ පිළිගැනීම විශ්වාසය අනුව එයා පූජකයෙක්, ආගමික පූජකයෙක්. දැන් අපේ අද ඉන්න විවිධ ආගමික පූජකයෝ වගේ එයත් ආගමික පූජකයෙක්. මෙයාට හිතුණා විවේක වේලාවක ඇවිදගෙන යන්න ඕනි කියලා. අර කම්මැලිකම මැකෙන්ඩත් එක්ක ඇවිදගෙන යන්න ඕනි කියලා. ඔහොම යනකොට එයාට පේනවා අර තපෝදා නදී ආසන්නී තින බොහොම ලස්සන නියඬ පුංචි කුටියක්. ඒක බොහොම ලස්සන ආඳුරු නමකුත්, තරුණ ආඳුරු නමකුත් වැඩ ඉන්නවා. මේ පෝතාලිය කියන පරිබ්‍රාජකයාට හිතුණා ඒ හාමුදුරු මුණ ගැහෙන්න යන්න ඕනි කියලා. ගියා. හැබැයි ගිහලා නිකන් හිටියේ නැහැ. මෙයා ධර්ම සාකච්ඡා කරනවා. හැබැයි මෙයා ඒ කරන සාකච්ඡාව වැරදි. වැරදි සාකච්ඡාවක් කරන්නේ. අසත්‍ය සාකච්ඡාවක්. මෙයා කවදාවත් ජීවිතේට බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පදයක් කාලා නැහැ. අර වෙන වෙන අය කියන කරන දේවල් ආගෙන තමයි මෙයා මේක කියන්නේ. හැබැයි කියන්නේ මෙයාගේ බරපතල වැරද්ද තමයි. මෙයා බුදුරජාණන් වහන්සේගෙන් ආපු දෙයක් වශයෙන් තමයි කියන්නේ. දැන් අදත් එහෙමනේ. දැන් සමහර අය ත්‍රිපිටකයේ තියෙනවා අය කියලා ත්‍රිපිටකේ වරද්දලා කියනවා මේ බුදු බණ කියලා. ඒ විදිහටම වගේ තමයි කියන්නේ. තමන්ගේ අදහස් උදහස් විකෘති කරලා කියනවා බුදු බණ විදිහට. මෙයත් එමයයි. මෙයා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් විදිහට අර සමිද්ධි ආමඳුරන්ට කියනවා මම මේම කතාවක් කාලා තියෙනවා. මොකද්ද? කයින් කරන ක්‍රියාවන් වචනයෙන් කරන ක්‍රියාවන් බොරු අසත්‍යයි. ඒව විපාක දෙන්නේ නැහැ. මනසින් කරන කර්ම විතරයි විපාක දෙන්නේ. ඒක විතරයි සත්‍ය. මේක කියලා තින්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ කියන්නේ මෙයා. හැබැයි ඒම මත තිබුණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් කාය දණ්ඩ වචී දණ්ඩ කියන්නේ ඒවා විපාක දෙන්නේ නැහැ. ඒවෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මනෝ දණ්ඩ. ඒගොල්ලෝ කර්මය කියන වචනේ පාවිච්චි කළේ මනෝ දණ්ඩ නමි. මනසින් කරන ක්‍රියාවන් විතරයි විපාක දෙන්නේ. මනස තමයි ප්‍රධාන වෙන්නේ. අනිත් කයින් වචනයෙන් කරන ක්‍රියාවන් වල විපාකයක් නැහැ කියලා. ඒතර මෙයත් ඒ අදහසක් දරන කෙනෙක්. නමුත් බලන්නකෝ මෙයා කරන බරපතල වැරද්ද බුදුරජාණන් වහන්සේ වේකට ඇඳ ගන්නවා. එයා මේ බුදුහාමුදුරුවන්ගෙන් ආපු දෙයක් විදිහට තමයි කතා කරන්නේ. ඒතර ඒ සමිද්දි ස්වාමීන් වහන්සේට කියනවා මම මේ වගේ කතාවක් කාලා තියෙනවා. කයින් වචනයෙන් කරන ක්‍රියාවන් අසත්‍යයි. ඒවා විපාක දෙන්නේ නැහැ බොරු. මනසින් කරන දේ විතරයි විපාක දෙන්නේ. ඒක විතරයි සත්‍ය. ඊළඟට මෙයා තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. සියලු වේදනාවන්ගෙන් මිදිච්ච සමවතක් පිළිබඳව. හැබැයි මෙයා බන දන්නේ නැත්තිත් නෑ. දන්නවා මොනවාරි කාගෙන් හරි ආලත් තියෙනවා. නැත්තං එහෙම කතා කරන්නත් බෑ. සාමාන්‍ය කෙනෙකුට ඒක කියන්න බෑ. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේගෙන් ආන කතාව තමයි දැන් මම මේ කියන කතාව ඇත්තද කියලා.
Ebei Samiddhi Swaminasa e welawa kiyenawa. Ebei Budurajanan wahanse oya kiyena vidiye kathawak kotanakawat desanawak pilibandawa mama nan ahala ne. Kayin wacaneyin karana kriyawan ewa asatyayi boru ewa vipaka denne ne. Manasin karana kriyawan vitarai etta eka vitarai satya. Ema desanawak nam man kisi tanaka ahala ne. Eme kian de pakila me ari kieno. Ebei ilang te a idri pat kerubu prasne tamai. Siulu wedena wangging nidahas wecce sama watat tino ade. Sami diandru kino eme sama watat tino eket tamai api. Nirode sama apatie kila kiani. Deng api kiani sanya wede hite nirode sama apatie kila ni. Eke ngadas kerani sanya we ewa geme wedena we. Mee kiyana dekama nirodha kirima tulin labana ewageema anagami asta samapattilabi anagami aryan wahanseela ha rahatan wahanseelaata pamanak samawadinna puluwan samawatak eka saamaanya poodun kenekuta e samawatata samawadinnata ba e asta samapatti tiinnata one anagami wenno one ekko rahat wennata one etoṭa mihipita eka api nivana kiyala kiyannata ba. Eke ani mi api gatut sampurnim api kai ke kriawang wacisi ke kriawang manisi ke kriawang sampurnim satiye kata akriya karenawa deng kai wacane manase kriatme ke wenetang api samane meri cikini kwasi ini andunwan eha samanai nirodha samapatti eke ani. Namut meriche kenage sampurnim ayuse usne e sampurnim vinyane niruddha vela tiyenne malakanda eke aay monoma pavatmakkat na nirodha samapattiyata samavadichcha kenekuge ayuse e wageema usne e wageema vinyane pavatinawa. Pavatinawa satiyakata e siyallama akriya vela tiyenne eka thamai nirodha samapattiye thiyena wenasa etoda samiddhi swaminna etoda balannuko eya e wage gemburu prashneyakut samiddhi swaminna sita idiripat kala etoda eya e gana dannawa ahala thiyenawa ara mulin kiyapu kathave thamai poddak waraddak thiyenne poddan neme eka loku waraddak. Emu kudu deh mia kian ni barapatala chodana wakrani buduru jana nasi kiu bude yak pidiete ni ya agi adasa pidiete kiu wana ika kamakne ya nodana kaming kiu bude yak kian ni puluan ni irba samiti suami nasi desa nakala emu kian ni papu otali emu kian ni pakila ilari tawat mia prasni akana wa kaying wacane ying siting karama karela mona wedana wadi bindin nikila. Ini samaan kini ini me, mea yamak terung gatte kini. Itu ada samiti swami nasi dan kini wa kaying wacaning sitting karam kerela dukka wedana apa bini nikila. Mea samiti swami nasi kini anu wa obohan si mahane vela kocer kalak wenu ada kila. Ini pasi kini mang wedi kalaknya aur dutu nai. Podi handru nama. Taruna kali ni mahane uni pavidi la wedi kalaknya. Mama mahane vela aurudu tunai. Meya kiyena oba wage navaka bhikshuwak. Tamange shastrun wahanse araksha karanne me vidiyata katha karanawa nan mahane vela aurudu ganak giya bhikshun wahanseela shastrun wahanse araksha karanne kochchera nan kriya karana wadda kiyala. Mia ara kiyapu karanawan piligattet ne nu piligattet ne amutuwen pahadunet ne pahadunet ne mia oluwa wanala ha hondai kila yanna giya irtapase samiddhi swaminhansite hitenawa den ananda swaminhansit e kale e rajagawanuwara wede innawa ananda swaminhansi munageyila me kathawa kiyanna one kila hituna ananda swaminhansi munageyenne giya giila kiwa swamini den unhansit me podi haamduru namak ne me kiyapu kathawa attada nattada kila pariksa kerana itu bimasan itu Ananda Swami nasi langit giya. Gila Ananda Swami nasi dikino Swami ini, potaliya kila wenat paribraja kek
mama inna kutiyata paminiya. Ewila menne me wage prashneyak magin æwwa. Mam puluwan aakarein mata therena aakarein mama danna aakarein man e pothaliyata me widiyata me karanawa gana vigraha kala. Dan ape panseli inna podi aandurunge mokak hari prashneyak aapuwam podi aanduru e welawa ekata uttara deela naththam kiyana loku aanduru wenakan inna man godak danne. Passe loku aanduru awata passe kiyana ලොකු ආඳුරිනේ මෙන්න මේම දායකෙක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහුව මම මේකට මේම උත්තර දුනා ඒක හරිද කියලා. හරිනම් හරි කියනවා වැරදිනම් වැරදි කියනවා. ඒ වගේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකනේ. ඒ ඔක්කොම බණපද ටික තියෙන්නේ කම්පියුටර් වල ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟනේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේක විසඳ ගන්න උන්වහන්සේට ගිහිල්ලා කිව්වා. බලන්න පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන නියතමානිකම. ආ මම දන්නවා මම මේ බුදුහාඳුරුගේ බණ ටික ඔක්කොම ධාරණය කරගෙන ඉන්න කෙනෙක් කියලා උන්වහන්සේ ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. කිව්වා සමිද්දි අපි යන් බුදුරජාණන් වහන්සේ ළඟට අපිට හොඳ බණ තවත් මේක ගැන ලොකු විවරණයක් විස්තරයක් දැනගන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් අපිට යමක් දැනගන්න හොඳ ධර්ම සාකච්ඡාවක්. මේක ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන්මයි ආහන්න සුදුසු. ඒ නිසා අපි දෙන්නම යන් කිව්වා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. එතකොට සමිද්දි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා දැන් අර කතාව ඉදිරිපත් කළා. සමිද්දි ආම්ද්‍රෝය පෝතාලිය කියන ඒ පරිබ්‍රාජකයා අතර ඇති වෙච්ච සාකච්ඡාව ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාම හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර සමිද්දි ආම්ද්‍රුන්ට එම මේ දෝෂාරෝපණය කළා නෙමෙයි. කිව්වා සමිද්දි ඔයත් වැරදි විදියටනේ ඕක අර්ථකථනය කළේ. ඔය පෝතාලියට ඕක ගැන අරියාකාරව ටිකක් විස්තර කළා නම් ඔයා මේ ශාසනය කෙරේ යම් පැහැදීමක් ඇති කර ගන්නවා. ඕකේ තියෙන වැරද්ද නෙවැරද්ද තෝරලා දුන්නා නම් ඕක ඕම නෙමෙයි කියන්න තිබුණේ කියලා. ඊට පස්සේ ඔතන හිටියා උදායි කියලා හාමුදුරු නමක්. උදායි කියලා හාමුදුරු නමක් හිටියා. ඒතර උදායි හාමුදුරු කියනවා අර එක වචනයක් අරගෙන කියනවා ස්වාමීනි අර දැන් කයින් වචනයෙන් සිතින් කර්ම කරලා දුක් විපාක විඳිනවා කියලා කියවනේ. එතකොට ඉඳන් අර සමිද්ද ආඳුරු කියනවා එහෙම කියන්න ඇත්තේ අකුසල් කර්ම කරලා. අකුසල් කර්ම කරපු කෙනෙකුට කයින් වචනයෙන් සිතින් කර්ම රැස් කළාම එයාට දුක් වේදනාවන් විඳින්න වෙනවා. ඒ අදහසින් තමයි මේ සමිද්ද ආඳුරු ඒක කියන්න ඇත්තේ කියලා. පස්සේ උදායි ආඳුරුට අදස් කියනවා උදායි මේ ධර්මයේ වරද්ද ගන්න එපා. ඔන්න මේ පිඟුතුන් හොඳට මතක තියාගන්න මේක හරි ලස්සන දේශනාවක් පිඟුතුනි. හරිම ලස්සන දේශනාව කියනවා උදායි වරද්ද ගන්න එපා. තථාගත ධර්මයේ ඒකාංශයකින් ගන්නට එපා. ඒකාංශයකින් ගත්තොත් වරදිනවා. දැන් අපි ගොඩ දෙනෙකුට වෙලා තින්නේ ඒකයි. මොකක් හරි එක වචනයක් එල්බගෙන අල්ලගෙන ඒක ගැන තර්ක විතර්ක කර කර ඉන්නවා. මේ ධර්මයේ පිඟුතුනි මහා ගැඹුරු පැතුරුණු දෙයක්. ඒකේ තියෙන විවිධත්වයේ පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරි ලස්සන රුණවහන්සේ විස්තර කරනවා මේ පෝතාලිය කියන කෙනා ඊටාම අසත්‍ය කතාවක් කියන්නේ. කවදාවත් ජීවිතේට මම ওই මිනිස්සයා මුණ ගැහිලා නැහැ. ඉතින් මම කිව්ව කතාවක් විදිහට මේක මෙහා වරද්දලා කියන්නේ මොනතරම් බරපතල වැරද්දක්ද? මම මේ කාය කයින් කරන කර්ම වචනයෙන් කරන කර්ම අසත්‍යයි ඒවා විපාක දෙන්නේ නැහැ. මනෝ කර්ම විතරයි විපාක දෙන්නේ සත්‍යයි කියලා මං කොතනකවත් එහෙම කතාවක් කියලා නැහැ. එහෙම කතාවක් කියලා නැහැ. ඉතින් මේ මිනිස්යාව මං ජීවිතේට දැකලවත් නැහැ. මෙයා මම කියපු දෙයක් විදිහට වෙනත් කෙනෙක් කියපු එකක් කියලා මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිඟුතුනි අන්නේ එතනදි තමයි අත්ති ඉතිකෝ ආනන්ද අත්තිකම්මං අබබ්බා අබබ්බා බහසං කියන ඒ මාතෘකාව ඔස්සේ උන්වහන්සේ බොහොම ලස්සනට මේ කර්ම විග්‍රහය පිළිබඳව බොහොම විසිතුරු දේශනාවක් වශයෙන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම දැන් මේ දේශනාවෙදි කියනවා යම් කෙනෙක් කයින් යම් ක්‍රියාවක් කරනවා නම් වචනයෙන් යම් ක්‍රියාවක් කරනවා නම් මනසින් යම් ක්‍රියාවක් කරනවා නම් ඒවා කාය කර්ම වශයෙන් වචී කර්ම වශයෙන් මනෝ කර්ම වශයෙන් කර්ම රැස් වෙනවා.
දැන් මම මේ කාරණාවන් පිළිබඳව විග්‍රහ කරන්නට කලින් තවත් අර සමිද්දි ස්වාමීන් වහන්සේ ඉඳන් කීවනේ කතාවක් පෝතාලි ආපු ප්‍රශ්නයකට කයින් වචනයෙන් මනසින් කර්ම රැස් කරලා මොන වේදනාවද විඳින්නේ කියලා ඒකට සමිද්දි ආඳුරු දීපු උත්තරේ තමයි මොකද්ද මේ විඳින වේදනාව දුක් වේදනාව ඒ කතාව ඇත්තද හරිද වැරදිද කයින් වචනයෙන් සිතින් අපි කර්ම රැස් කරලා විඳින වේදනාව දුක් වේදනාව කිව්වොත් හරිද වැරදිද මම මේ පින්වතුන් එක්ක දැන් සාකච්ඡා ක්‍රමයට යන්නේ ඒ නිසා පොඩ්ඩක් අවධානය යොමු කරගන්න ඒ කියන ඒ සමිද්ධි ආඳුරු දීපු උත්තරේ දැන් පොතාලියේ නෑවි මොන වේදනාවද විඳින්නේ කියලා කයින් වචනයෙන් සිතින් කර්ම රැස් කරලා එතකොට සමිද්ධි ආඳුරු දීපු උත්තරේ මොකද්ද දුක් වේදනාව කියලා. ඒ කියන කතාව ඇත්තද බොරුද නැත්නම් වැරදිද? බොරුවක් නෙමෙයි වැරදි. උනාසි බොරුවක් වශයෙන් නෙමෙයි අපි සත්‍යද අසත්‍යද කියන එක අපි පාවිච්චි කරමුකෝ. ඒ කියන කතාවේ ඇත්තක් තියනවාද? ඈ? වැරදි. ඒ කතාව වැරදි. බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා දැන් අපි වේදනාව කියන වචනය ගන්නවනේ. දැන් වේදනාව කියන වචනේ අපි ගන්නෙ කුමක් කරමුණු කරගෙනද? ඈ? දැන් අපි වැඩිපුරම වේදනාව කියලා කියන්නේ මොන අදහසකින්? රිදෙනවා. පීඩාකාරී. දරා ගන්නට බැරි. යම් කිසි දෙයක් අපිට ඇති වුණාම අපි කියනවා ඒක හරි වේදනාවක් කියලා. එතකොට අපි මේ වේදනාව කියන එකකින් අදහස් කළේ මේ දරා ගන්න බැරි පීඩාකාරී දෙයකට තමයි වේදනාව කියන්නේ කියලා. නමුත් වැරදි. ඒක වැරදි. වේදනාව තියෙනවා තුන් ආකාරයකට. සැප වේදනා, දුක් වේදනා, සැපත් නැති දුකත් නැති මධ්‍යස්ත වේදනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කයින් වචනයෙන් සිතින් සැපගෙන දෙන යම් කර්මයක් කළා මෙයාට ඇති වෙන වේදනාව මොකද්ද? සැප වේදනාව. යම් කෙනෙක් කයින් වචනයෙන් සිතින් දුකක් ඇති වෙන යම් කර්මයක් රැස් කළාම එයාට ඇති වෙන වේදනාව මොකද්ද? දුක් වේදනාව. බලන්න කොච්චර ලස්සනද කියලා. එතකොට අපි වේදනාව එක පැත්තකින් ඒකාංශයකින් ගත්තොත් සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. වේදනාව කියන වචනය ඇහෙනකොටම අපි හිතන්නේ අපිට දුකක් ගෙන දෙන දෙයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. වැරදි. වේදනාව කියන්නේ විඳීම. වේදේ තීති කෝ භික්කවේ වේදනං. විඳින ස්වභාවය තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාව බෙදෙනවා කොටස් කීයකටද ප්‍රධාන වශයෙන් ගත්තාම තුනකට. සැප වේදනා. එහෙනම් සැප වේදනා කියලා දෙකක් තියෙනවා. සැපගෙන දෙන දෙයක් කයින් වචනයෙන් සිතින් කළාම Tamanට ඇති වෙන්නේ සැපය. ඒකට කියන්නේ සැප වේදනා, සුඛ වේදනා. ඊළඟට කයින් සිතින් වචනයෙන් යම් දුකක් ඇති වෙන යමක් කළාම එතන ඇති වෙන වේදනාව මොකද්ද? දුක් වේදනා. සැපත් නැති දුකත් නැති කයින් වචනයෙන් සිතින් යම් කර්මයක් කළාම ඒ තුලින් ඇති වෙන වේදනාව මොකද්ද? උපේක්ෂා සාගත වේදනාව. අපි කියන්නේ මධ්‍යස්ත වේදනා. සැප අමුතුවෙන් සැපයකුත් නැහැ. දුකක් කියලා දෙයක්වත් නැහැ. අදුක්කම සුඛ වේදනාව වශයෙන් අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ දැන් ඒ මේක කොහොමරි දැන් තෝරලා දුන්නා. ඒ වරද්ද ගත්තේ තැන වේදනාව කියන එක. මේ පිංගුතුනුත් හොඳට මතක තියාගන්න. දැන් අපි කර්මය මේ පිංගුතු සාමාන්‍ය කර්මය කියන වචනය පාවිච්චි කරනවා. අපිට බොහොම උරු පුරුදු වචනයක් නේද? දැන් අපි බහුලව කර්මය කියන වචනය පාවිච්චි කරන්නේ මොකටද? කර්මය කියන එක පාවිච්චි කරන්නේ වැඩිපුරම නරක දෙයක් වුණාම අපිට යම්කිසි අවාසියක්, අලාභයක්, පාඩුවක්, අනේ මගේ නම් මහා කර්මයක් මට මේ පන්න මේ විපාක දෙන්නේ, එකින් එකට කර්මය එකතු වෙනවනේ. එතකොට දැන් අපි අදහස් කරලා තියෙන කර්මය කියන වචනේ නරක පැත්තට නේද? නරක පැත්තට. අපිට අලාභයක්, අවාසියක්, පාඩුවක්, කරදරයක්, විපත්තියක්, විනාශයක් වුණාම. නමුත් ඒක හරිද? වැරදි.
එතනත් වැරදි. කර්මය කියලා කියන්නේ එක වචනයක් පමණයි. පාලියෙන් අපි කම්ම කියලා කියනවා. කර්මය කියන්නේ සංස්කෘත වචනයක්. සංස්කෘත වචනය. සිංහල වචනේ? සිංහල වචනේ මොකද්ද? කම් කියන වචනේ. කම් කියලා ඉංග්‍රීසියෙන් කියනවා එන්න කියලා නේද? දැන් අපි කියන්නේ වෙදකම් වඩුකම් කියලා. අන්න බලන්න. ඒවා පිරිසිදු සිංහල වචන. පාලියෙන් කියන්නේ කම්ම. සංස්කෘතයෙන් කියන්නේ කර්මය. සිංහලෙන් කියන්නේ කම් කියන වචනේ. එතකොට ඒ කර්මය ගත්තාම දැන් අපි කියනවාද අපිට දැන් හිතමුකෝ එකපාරටම අපිට ලොතරැයි එකක් ඇදුනා කියලා. සිව්ප් එකක් ඇදුනා. ඕකට අපි කර්මය කියලා කියනවාද? ඒකට කියන්නේ මොකද්ද? වාසනාව පින. අපිට අලාභයක් ඇති වුණාම එතන තියෙන කර්මය අවාසනාව. ඒක ඉතින් අපි වාසනාව නම් අරක අවාසනාව වෙන්න එපා. එතකොට අවාසනාව කියලා කියන්නේත් වාසනාව කියලා කියන්නේත් මොකද්ද? කර්මය. අවාසනාව ඇති වුණේ මොන කර්මයෙන්ද? අකුසල කර්මයෙන්. වාසනාව ඇති වුණේ මොන කර්මයෙන්ද? කුසල කර්මයෙන්. එහෙනම් අපි ඒකාංශයකින් කර්මය කියන වචනේ එක පැත්තකට විතරක් ගත්තොත් නරක පැත්තට විතරක් ගත්තොත් හරිද? නෑ, සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට කර්මය කියන එකත් කොටස් වශයෙන් බෙදෙනවා. කුසල කර්ම වශයෙන් බෙදෙනවා, අකුසල කර්ම වශයෙන් බෙදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් සැපගෙන දෙන කර්මයක් කළාම සැප විඳිනවා, දුක්ගෙන දෙන කර්මයක් කළාම දුක් විඳිනවා. දැන් කර්මය ගැනත් ඒ විදිහට විස්තර කළා. දැන් තව අපි ඔය පඨම කම්ම, ဒုတိය කම්ම කියලා සූත්‍ර වගේයක් තියෙනවා. එතනදී බුදුරජාණන්සේ කොටස් හතරකට බෙදෙනවා. කළු කර්ම කළු වශයෙන් විපාක දෙන, සුදු කර්ම සුදු වශයෙන් විපාක දෙන, කළු සුදු වශයෙන් විපාක දෙන කර්ම, ඒ වගේම කළුත් නැති සුදුත් නැති කර්මය සේ කිරීම පිණිස හේතු වෙන කර්ම. බලන්නකෝ එතනත් කර්මයක් තියෙනවා. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා අපි තුල ගොඩ නගන ඒ සත්‍විස් බෝධිපාක්ෂික ආදී ධර්ම විදර්ශනාව තුලින් ඒ ඇති කර ගන්න කර්ම, කර්මය සේ කිරීම පිණිස නැති කිරීම පිණිස හේතු වෙන කර්මය. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් කර්ම රැස් කරනවා. දැන් අපි කයින් කර්ම රැස් කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මොකද්ද? අකුසල කර්ම වශයෙන් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. වචනයෙන් අපි අකුසල කර්ම රැස් කරන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. බොරු කීම, කේලං කීම, පරුස වචන කතා කිරීම, ඉස් වචන කතා කිරීම. වචනය මුල් කරගෙන අපිට අකුසල කර්ම රැස් වෙන ආකාරය. මනසින් කර්ම රැස් වෙන අවස්ථා තුනක් තියෙනවා. අවිද්‍යා කිවි දැඩි ලෝභය, ව්‍යාපාදය සිතේ ගැටීම නොකමැත්ත, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය වැරදි අවබෝධය, වැරදි නිවැරදි දැකීමක් නැතිකම. ඒ කියන්නේ මනසින් එකතු වෙන අකුසල කර්ම. යම් කෙනෙක් මේ කයින් වචනයෙන් මනසින් පස්පව් දස අකුසල් කරන කෙනෙක්. පස්පව් දස අකුසල් කරන කෙනෙක් මරණයෙන් පස්සේ එයා කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? දුගතියට, නිරයට. නිරයට යනවා. කයින් වචනයෙන් සිතින් අකුසල් රැස් කරපු කෙනෙක් නිරයට යනවා. හිත දියුණු කරගත්ත කෙනෙක් එයාට පේනවා මැරෙන උපදින සත්වයා බලන්නට දකින්නට පුළුවන්. දැන් අර අපේ බුදුරජාණන්සේ කාලේ හිටියේ වංගීස කියලා බමුණේ, එයා මන්ත්‍ර බලෙන් මැරිච්ච කෙනාගේ මිනි ඔළුවට තට්ටු කරලා කියනවා ආවල් කෙනා ආවල් තැන ඉපදුනේ කියලා. එයාට කියන්න පුළුවන්. හරියටම මැරිච්ච කෙනා ඉපදිච්ච තැන කියන්න පුළුවන්. අරක එහෙම නෙමෙයි, චුතුප්පපාත ඥානය කියලා තියෙනවනේ මැරෙන උපදින සත්වයන් පිළිබඳව දකින්නට පුළුවන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේටත්
mulimma eti vechcha ñaanaya budu wennata kalin unnansita merena upadina sattwayan dakinnata puluwan kama labuna etoṭa ebandu kenek kiyenawa ara paspau dasa kusal karapu kenek merila giila nireepedila innawa eya kiyenawa man dakka ආවල් කෙනා කයින් වචනයෙන් සිතින් පව්කම් කරලා නිරේපෙදිලා ඉන්නවා. හැබැයි එයා කියන කතාව ඇත්ත. ඒ අකුසල් කරපු කෙනා ඉපදෙන්නේ කොයිද? නිරේ. බුදුරජාණන් ශ්‍රී පෙන්නන්නේ හරියට ඔළුවේ තියෙන බරක් බිම තියනවා වගේ මරණයෙන් පස්සේ කෙලින්ම ගිහලා නිරේ උපදිනවා. ආයේ එක කතාවක් නැහැ. හැබැයි එයා කතාවක් කියනවා පස්පව් දස අකුසල් කරන හැම කෙනෙක්ම නිරේ උපදිනවා කියලා. ඒ කියන කතාව හරිද? වැරදි. පස්පව් දස කුසල් කරන හැම කෙනෙක්ම නිරේ උපදිනවා කිව්වොත් වැරදි. හැබැයි පස්පව් දස කුසල් කරපු කෙනෙක් නිරේ ඉපදිලා ඉන්නවා කියන කතාව හරි. දැන් මම මේක පස්සේ විස්තර කරත් මම නෙමෙයි විස්තර කරන්නේ බුදුරජාන් වහන්සේ. ඒ ගැන මම කියා දෙන්නම්. දැන් අපි මේ මේ මාතෘකාව එකින් එකට යන්න. ඊළඟට අර වගේම හිත දියුණු කරගත්ත කෙනෙක් එයාට මැරෙන උපදින සත්වයන් ගැන කියන්න පුළුවන් බලන්න පුළුවන්. පස්පව් දස කුසල් කරපු කෙනෙක් මැරිලා ගිහිල්ලා සුගතිය ඉපදිලා ඉන්නවා. සුගතිය. එතකොට එයා කියනවා ඔය සත්තු මැරුවට කමක් නැහැ. හොරකම් කළාට කමක් නැහැ. කාමයේ වරදව ඇසුරුණාට කමක් නැහැ. බොරු කීවට කමක් නැහැ. කේලම් කිව්වට කමක් නැහැ. ඒ වගේම හිස් වචන කතා කළාට කමක් නැහැ. ඒ වගේම නපුරු වචන කතා කළාට කමක් නැහැ. ඒ වගේම දැඩි ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්, ක්‍රෝධයෙන් හිටියට කමක් නැහැ. ඒ අය ඒව කළාම කොයිද ගිහිල්ලා උපදින්නේ? කොයිද උපදින්නේ? සුගතියේ. දැන් සමහර තැන්වල එහෙම කියනවනේ නේද? ඉගැන්වීම් තියනවනේ. ඈ දෙවියෝ වෙනුවෙන් ඕන දෙයක් කළාම කෙලින්ම යන්නේ කොයිටද? දෙවියන් ළඟට. දෙවි ඕනම අපරාධයක් කළාම දෙවියෝ ළඟට යනවා. එනිසා ඒව කළාට පෞ සිද්ධ වෙන්නේ නැහැ දිව්‍යන් වහන්සේ වෙනුවෙන්. හැබැයි ඒ ඉගැන්වීම් අපි ඒව විවේචනය කරන්න යන්න ඕනේ ඒ ඉගැන්වීම්නේ. දැන් අර විදිහට කියනවා මේ මේ අර ඉතු දිනු කරගත්ත කෙනා කියනවා පෞ කළාට කමක් නැහැ. පෞ කරපු කෙනා ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කොයිද? පස්පව් දස කුසල් කරපු කෙනා සුගතිය. එතකොට පස්පව් දස කුසල් කරන හැම කෙනෙක්ම සුගතිය යනවා කියලා කියනවා. ඒක හරිද? වැරදි. හැබැයි පව් කරපු කෙනෙක් සුගතියේ ඉපදිලා ඉන්නවා කියන කතාව හරි. ඒක ඇත්ත. පව් කරන හැම කෙනෙක්ම සුගතියේ යනවා කියනවා නම් ඒක වැරදි. ඒක බොරුවක්. වෙන දෙයක් නෙමෙයි. ඊළඟට පස්පවින් දස කුසලයෙන් වැළකිලා අපේ මේ පින්වතුන් කොච්චරනම් පිනට ලැබිද? මේ කියන කාලේ කොච්චර අමාරුද පින්කමක් කරනවා කියන මොනතරම් අමාරුකම් තිබුණත් බලන්නකෝ මේ විසිතුරු විදියට මේ පින්කම් කරනවා කියන්නේ සමහර වෙලාවට තුන් වේලෙන් එක වේලක්වත් කන්න බොන්න විදියක් නැතුව ජීවත් වෙනවා. එහෙම තියෙද්දිත් අපේ මේ පින්වතුන් මොන තරම්නම් ශ්‍රද්ධාවකින්ද මේ පින් කරන්නේ? පින් කරපු කෙනා මරණයෙන් පස්සේ කොයිද උපදින්නේ? සුගතියේ. නිදාපිපදී ආත්මෙන් දිව්‍ය ලෝක යනවා කියලා කියන්නේ. අර වගේ ඉත දියුණු කරගත්ත කෙනෙක් කියනවා පස්පවින් දස කුසලයෙන් වෙන් වෙච්ච පින් කරපු ඇත්තෝ අන්න දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඒක හරිද වැරදිද? හරි. දිව්‍ය ලෝකෙ පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. හැබැයි පින් කරපු හැම කෙනෙක්ම දිව්‍ය ලෝකෙ යනවා කියලා එයා කියනවා. ඒක හරිද වැරදිද? ඒක වැරදි. ඒක වැරදි. ඊළඟට අර වගේම ඉත දියුණු කරගත්ත කෙනෙක් මැරෙන උපදින සත්වයන් දකිනවා එයාට පේනවා අනේ පස්පවින් දස කුසලයෙන් වැළකිච්ච පින් කරපු කෙනෙක් නිරේපෙදිලා ඉන්නවා. නිරේපෙදිලා ඉන්නවා. එයා කියනවා මැරෙන හැම කෙනෙක් පින් කළාට වැඩක් නැහැ. බණ ඇව්වට වැඩක් නැහැ. දන් දුන්නට වැඩක් නැහැ. සමහර අය එහෙම කියනවනේ නේ අපේ අර තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය තුල. ඈ පින් කළාට වැඩක් නැහැ. දන් දුන්නට වැඩක් නැහැ. අම්මා තාත්තා නැහැ. දැන් එහෙම දෘෂ්ටි දරන අය ඉන්නවනේ අදට. එතකොට එහෙම කියනවා පින් කරන අය ගිහිල්ලා කොයිද උපදින්නේ? නිරේ. පින් කරන හැම කෙනෙක්ම ගිහිල්ලා නිරේ උපදින. හැබැයි පින් කරපු කෙනෙක් නිරේ ඉපදිලා ඉන්නවා කියන එක හරි.
පින් කරන හැම කෙනෙක්ම නිරේ උපදිනවා කියනවා නම් වැරදි. දැන් මම ඒක තෝරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අබබ්බා අබබ්බා භාසං. අබබ්බා අබබ්බා භාසං. එතන බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්නනවා පව් කරපු කෙනාට කොතනකවත් පිනක් සී වෙන්න තැනක් නැහැ. දැන් දේවදත්ත අෂ්ඨ සමාපatti පවා උපදවාගත්ත කෙනෙක්. නමුත් අන්තිම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ නේරියකෝ කප්පට්ටායිකෝ කියලා කිව්වා. දේවදත්ත කෙලින්ම නිරේට යන්නේ. කල්පයක් නිරේ පැහැෙනවා. සමහර අය විරුද්ධ වුණා දේවදත්ත ආමඳුන්ට කැමති අය ගොඩාක් හිටියා. ඒ අය ඇවිල්ලා බුදුරජාණන්සේට කිව්වා ඇයි එහෙම කියන්නේ කියලා. පස්සේ උන්වහන්සේ කියනවා එක තැනකදී පුරුසින්ද්‍රිය ඥානය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී කියනවා දේවදත්තගේ අස්ලොමක් අගට ගත්ත තෙල් බින්දුවක් තරම්වත් කුසලයක් තියෙනවා නම් මම ওই කතාව කියන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන්ම කුසලය කියන එක විනාශ කරගත්ත කෙනෙක්. පංචානන්තරිය වලින් දෙකක්ම කළා. ලේ සෙලවීම සංඝ ભેදය. මෙයාට සුගතියට එන්න කියලා තැනක් ඇත්තෙම නැහැ. ඒ නිසා දේවදත්ත මැරිච්ච ගමන් කොහෙටද යන්නේ? නිරයට. ආයි කතාවක් නැහැ. එයාව ගොඩ ගන්න බෑ. උන්වහන්සේ තවත් ලස්සන උපමාවක් පෙන්නනවා. මා පරණ වෙච්ච අවුරුදු ගාණක් ගිය වැසිකිලි වලකට වැටිච්ච මිනිස්සේ. ඒ මිනිහාගේ කෙස් ගහකින්වත් අල්ලන්න තැනක් නැහැ. හැමතැනම අසුචි තැවිලිලා. අන්නේ ඒ වගේ එයාගේ ජීවිතයේ කොතනකවත් මුලදි කළ කුසලයක් හෝ ජීවිතේ යම් කිසි තැනකදී කළ කුසලයක් හෝ අන්තිම මොහොතේ කුසලයක් හෝ යාට සීපත් වෙන්න තැනක් නැහැ. අන්න අබබ්බා අබබ්බා භාසං. එයා බහුවේ පුද්ගලයෙක් නෙමේ. අබහුවේ පුද්ගලයෙක්. කෙලින්ම යන්නේ කොහෙටද? නිරයට. අර චුන්ද සූකර සතියක් තිස්සේම ඌරෙක් වගේ කෑක ගායිටියා. බුදුරජාණන්සේ දන්නව භික්ෂුණාන්සේලා කීව ඇවිල්ලා. නමුත් පිහිට වෙන්න බෑ. එයාගේ කර්ම විපාකය. මැරිච්ච ගමන් යන්නේ නිරේ. නිරේට යන්නේ. එමනම් කුසලය කියලා මතුවෙන්න කොතනකවත් තැනක් නැත්තම් පස්පව් දස කුසල් කරපු කෙනා කෙලින්ම ගිහිලා උපදින්නේ කොයිද? නිරේ. හැබැයි පස්පව් දස කුසල් කරන හැම කෙනෙක්ම නිරේ උපදිනවා කියනවා නම් ඒක වැරදි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබබ්බා බබ්බා බාසං. අබබ්බා බබ්බා බාසං. හැබැයි අබහුවේයි. අබහුවේ වුණාට බහුවේ භාවයක් තියෙනවා. පස්පව් දස කුසල් කරපු කෙනෙක් මැරිලා දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. අන්න සුගතියට ගිහිල්ලා ඉන්නවා. දුගතියට යන්න ඕන මිනිස්සු සුගතියට ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ කියන කතාව අනුව හැම කෙනෙක්ම පස්පව් දස කුසල් කරන කෙනෙක් සුගතියට යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. දැන් ඔය අපි ඔය ඉස්සර කියන කතාවක් කනාසොට් පාරවල් කියලා නේද? කනා කියලා කියන්නේ කාටද? අර එක හැක් පේන කෙනෙකුටනේ. දැන් එයා ගලක් හරි අපි ওই පුඩි කාලේ ওই ගස්වල ගෙඩි දැක්කම ওই ගල් ගානවා පොළු ගානවා ඒවා ඉතින් හරියට ඉලක්කයට නෑ. කොයි හරි කියලා වදින්න පුළුවන්. ඒකනේ කියන්නේ. ඒක ඉලක්කයක් නෑ. ඒ වගේ සමහරුන්ට කලාතුරකින් අර පස්පව් දස කුසල් කරපු කෙනෙක් මොකක් හරි කුසලයක් මතුවෙලා සුගතියකට යන්න පුළුවන්. ඒ ගියා කියලා පස්පව් දස කුසල් කරන කෙනෙක් හැම කෙනෙකුටම සුගතිය විවර වෙන්නේ සුගතියේ දොරටුව ඇරෙන්නේ නැහැ. මං ඒකට ලස්සන කතාවක් කියන්න. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කල්ප 91කට කලින්. එක්තරා වැඩි තරුණයෙක්. එයා කුඩා කාලේ ඉඳන්ම එයාට පුරුදු වෙලා තිබුණේ දන්න කියන ධනිපණි ගාල ඇවිදින්න පුළුවන් කාලේ ඉඳන්ම සත්තු දඩයන් කිරීම තමයි. ඒක තමයි දන්නේ. පුංචි කාලේ ඉඳන්ම යනවා ආච්චි 100ක්
ඒ වගේම තාත්තා ඥාති ඔක්කොමත් එක්ක යනවා. මෙයා තරුණ වයසටපත් වුණා. හැමදෑම සිව්පා සතුන් දඩේ මෙයා යන්නේ දුනු ඊතල අරගෙන. හැබැයි විපස්සී බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයා මැරිලා නිරේ උපදින්නේ කුසලයේ කියලා තැනක් නැහැ. හැබැයි පෙර ආත්මවල මෙයා බුද්ධ ශාසනවල පින් කරගෙන ආපු කෙනෙක්. මෙයාව මෙතනින් ගොඩ නොගත්තොත් කල්ප ගානක් නිරේ දුක් විඳිනවා. එයා ඉන්න වනාන්තරයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මෙයා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන් මෙයාට පේන්න මහා පොළවේ පිහිටෙව්වා. අදිෂ්ඨාන කළා. දැන් අපේ සිරිපාදෙත් එහෙම තියනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවනේ. නමුත් අපිට පේන්න නැහෙනේ. ජීවමාන නේද? ඒ සිරිපතුල් පේන්න නැහැ. වැල්ලේ පිහිටෙව්වා. එදා මේ වැඩි තරුණයා දඩයක්කාරය හරි දක්ෂ ගියාම අනිවාර්යයෙන්ම සතෙක් දඩයම් කරගෙන එන්නේ. එදා මුළු දවසම මෙයා කැලේ ඇවිද්දා ඇවිද්දා එක සතෙක් අඩුම ගානේ හාවෙක්වත් මෙයාට මරා ගන්න බැරි වුණා. දැන් දේශීම් පුපුර පුපුර සවස මෙයාට සතෙක් මරා ගන්න බැරි වුණා. උදේ ඉඳන් ඇවිදලා සවස එනවා දැන්. එයා ඉන්න තැනට. එනකොට මෙයාට පේනවා කවදාවත් ජීවිතේට දැකලා නැති පහ සටානක්. මෙයා කැලේ දන්නවා අලියාගේ ඉඳන් හාවගේ පවා පහ සටාන. මේක අමුතුම පහ සටානක්. කවදාවත් ජීවිතේට මෙයාට මේක මුණ ගැහිලා නැහැ. හැබැයි මෙයා පෙර බුදුවරු දැකලා තියෙන කෙනෙක්. ඒ නිසා මෙයාට සීපත් වුණා මේක නම් සාමාන්‍ය කෙනෙකුගේ නෙමේ බුදු කෙනෙකුගේ සිරිපතුළු සටහනක්. මෙයාගේ හිතේ හිත පැහැදුණා. ලේ වැකුණු දෑතින් යුක්තව අවියාවිද අත්‍යතිව වදක චේතනාවෙන් උදේ සවස නිතරම කටයුතු කරන මේ තැනැත්තාගේ හිත ඒ මොහොතේ නිවුණා. ඔන්න බලන්න පිංගුතුනි මොහොතකින් වෙනස් වෙන හැටි. මොහොතකින් වෙනස් වෙන ඕනම අපරාධකාරී. හරි දේ අඹුණා. මෙයාට බණ අහන්න ලැබුණේ අර සිරිපතුල් සටහන් දැකලා හිත පෑදුණා. මෙයාට ඒ වෙලාවේ පූජ කරන්න දෙයක් නැහැ. කැලේ තිබුණේ එඬරු මල්. එඬරු ගාක අපි අර එඬරු ගෙඩි ගන්න බේත් වලට නෙනේ. එඬරු මල් පිපිලා තිබුණේ එඬරු මල් කඩලා ගෙනල්ලා පූජා කළා සිරිපතුල් සටහනට. මෙයාට මරණාසන්න මොහොතේදී නිරයට යන්න හිටපු මිනිස්සයාට පෙනුනේ අර සිරිපතුල් සටහනට එඬරු මල් පූජා කරපු කුසලේ. සීපත් වෙලා කොයිද ගියේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ තෞතිසාවේ මහේසාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. නිරයට යන්න හිටපු මිනිහා අන්තිම මොහොතේ අර සිරිපතුල් සටහන් වලට එඬරු මල් පූජා කළා. එතනින් නැවතුනේ නැහැ. අන්තිමට අපේ බුද්ධ ශාසනයේ මහණ වෙලා රහතන් වහන්සේ නමක් වෙනවා. අර වැද්ද වෙලා ඉන්න කාලේ සතුන් දඩයම් කරමින් ඒ රහතන් වහන්සේම කියනවා කුසලයක් කියලා මම කවදාවත් හිතලවත් නැහැ. අර සිරිපතුළු සටහන් වලට එඬරු මල් පූජා කරලා මම මේ ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම සතර අපායි පුදුනේ නැහැ කියනවා. ඔන්න බලන්න. ඇයි කුසලයෙන් කුසලයේ රැස් කරන්න පටන් ගත්තා? එතකොට ධනංජානි නිරයේ නිමිති පෙනි පෙනි සැරියුත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අන්තිම මොහොතේ ධර්ම දේශනා කරලා හිත හැදුවා. අන්තිමට කොයිද ගිහිලා ඉපදුනේ? බ්‍රහ්ම ලෝකේ. හැබැයි හැම කෙනෙකුට මේ අවස්ථාව ලැබෙනවද? නෑ. කලාතුරකින් කලාතුරකින් කෙනෙකුට තමයි මේ අවස්ථාව උදා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් අකුසල් රැස් කරන්න පුළුවන් පව් කරන්න පුළුවන්. නමුත් එයා මුලින් ජීවිතයේ කොතනක හෝ කුසලයක් කරලා තියෙනවා. එමත් නැත්නම් මැදින් කොතනක හෝ කුසලයක් කරගෙන තියෙනවා. අවසාන මොහොතේ දැන් ඔය අපේ මරණාසන්න මොහොතේදී සමහර අය පිරිත් කියවනවනේ කියලානේ. ඒකට ආසන්න කර්මය කියලානේ කියන්නේ. එතකොට ඒ වගේ පිරිත් කියවනව දන් දෙනවා පිරිකරක් පූජා කරනවා ආම්දුරු එක් කරගෙන ගිහිල්ලා. එතකොට එයාට ඒ අවසාන මොහොතේ ඒක නිමිති වෙන්නට පුළුවන්. ඒ වගේ අවසානයේදී අර පව් කළාට මුකක් හරි පිනක් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙලා සුගතියට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බබ්බං චේව බබ්බා බාසංච. පස්පවින් දසා කුසලයෙන් වෙන් වෙලා පින් කරනවා, කුසල් කරනවා. පුළුවන් තරම් කුසල් රැස් කරනවා.
ඒ විදියට පින් කරන කුසල් කරන කෙනා මරණයෙන් පස්සේ කොයිද උපදින්නේ? ආයි නිින්දෙන් නැගිට්ටා වගේ. කෙලින්ම දිව්‍ය ලෝකේ. අපේ විසාකා මව උපාසිකාව අනාථ පින්නික සිටුතුමා වැනි ඉතින් අය සෝතාපන්න අනිත් එක කොහොම සතර පායට වැටෙන්නේ නැණි. නමුත් පින් කරපු ඇත්තෝ කෙලින්ම සුගතිය උපදිනවා. හැබැයි හැම කෙනෙක්ම පින් කළා කියලා සුගතිය යන්නේ නැහැ. වැඩේ වරදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බබ්බං අබබ්බා භාසං. අන්න පස්පව් දස කුසල් වලින් වැළකිච්ච පින් කරපු කෙනෙක් ගිහලා කොයිද ඉපදිලා ඉන්නේ? දුගතියේ. දුගතියේ ඉපදිලා ඉන්නවා. එතකොට යම් කෙනෙක් කියනවා පින් කරන්න එපා වැඩක් නැහැ පින් කරලා දුගතියේ ඉපදිලා ඉන්නවා කියලා. හැබැයි හැම කෙනෙක්ම එහෙම දුගතියේ උපදින්නේ නැහැ. මුලින් හෝ මැදින් අගින් කොච්චර පින් කළත් සමහරුන්ට තමන් කරපු යම්කිසි අකුසල කර්මයක් සිහිපත් වෙනවා. අර අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බොහොම සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ඔරුවකින් යනකොට ඒක කැඩිලා ගඟේ ගහගෙන යනකොට තනකොළ ගොල්ලක් තිබිලා ඇල්ලුවා. උපසම්පදා හාමුදුරුවන්ට තියෙනවනේ අර ගස්වල කොළ මල් කඩන්න තහනන්නේ. ඒක ශික්ෂාපදයක්. ඒක ඇවැද්දෙසුවම පිරිසිදු වෙනවා. ඒ ශික්ෂාපදයෙන් නිදහස් වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේට අවසාන මොහොත දක්වාම ඔය කුකුස තිබුණා. පසුට ඇවුණා. උන්වහන්සේ අපවත් වෙලා කොයිද ඉපදුනේ? කොයිද ඉපදුනේ? ඒරකපත්ත නාගරාජයා නමින් ඉපදුනා. බලන්න අච්චර සිල්වත්. ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වෙලා සිල් රැක්ක කෙනෙක්. උන්වහන්සේගේ අතින් වැරැද්දක් වෙලා නැහැ. ඒ වැරැද්ද පුංචි වැරැද්ද. ඒක ඇවැද්දෙසලා පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් අවසාන මොහොතේ සීපත් වෙලා ඒරකපත්ත නාගරාජයා වෙලා තිරිසං ආත්මී ඉපදුනා. ඊළඟට මේ පින්වතුන්ට ලස්සන කතාවක් කියන්න. කෝසල මල්ලිකාව අහලා තියෙනව නේද? අසද්දෘෂ මහා දානි. අසද්දෘෂ මහා දානි දෙන්න පුළුවන් එක වතාවයි. ජීවමාන බුදු කෙනෙක්ම ඉන්නට ඕනේ. රාතන් වහන්සේලා 500ක් අසද්දෘෂ කියලා කියන්නේ මේකනේ. ආයේ ඒ වගේ දෙවෙනි දානයක් දෙන්නට බෑ. ඒ සියල්ලම සංවිධානය කළේ කවුද? කෝසල මල්ලිකාව. නිතර නිතර බුදුරජාණන් සිමුණ ගැහෙන්නට යනවා. කෝසල මල්ලිකාවට හරි මාදරී කුසල රජුරු. කෝසල මල්ලිකාව මිය ගියා. මිය ගියාට පස්සේ රජුරවන්ට අවශ්‍ය වුණා මේ වගේ අසද්දෘෂ දානේ දීපු නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මගේ කෝසල මල්ලිකාව කොයි දීපුදුනේ මගේ මල්ලිකාව කොයි දීපුදුනේ කියලා දැනගන්න. සතියම අමතක කළා. රජුරු ඒ ප්‍රශ්නේ ආන්න යනකොට ඒක අමතක වෙනවා වෙනත් ප්‍රශ්නයක් තමයි යන්නේ. බුදුරජාණන්සේ ඒක අමතක කළා. බුදු රජුරු මොඩයිනේ. දේවිය ඉන්න තැන කිව්වොත් බුදුරජාණන්සත් එක්කත් තරහා වෙනවා. යකෝ මෙච්චර පින් කරපු කෙනත් මේ වගේ තත්වයකින්ද ඉන්නේ කියලා. කෝසල මල්ලිකාව සතියකට නිරේ ගියා. මොකක්ද හේතුව උනේ? රජුරුව ඒ කියන්නේ රාජකීය පොකුණ. ඒ දේවියට රජුරුවන්ට අන්තපුර ස්ත්‍රීන්ට විතරයි රාජකීය පොකුණේ නාන්න පුළුවන්. වෙන කෙනෙකුට කිසි කෙනෙකුට ඒකට ඇතුල් වෙන්න බෑ. හැබැයි මේ කෝසල මල්ලිකාවට හරි ආදරේ කෝසල රජුරුව. දේවිය නානකොට සඳුළු තලයේ ඉඳන් රජුරුව බලාගෙන ඉන්නේ. දවසක් දේවිය නානකොට රජුරවන්ට අමුතු සිද්ධියක් දකින්න ලැබුණා. මේ කොයිද යන බල්ලෙක් සුනකියෙක් ඇවිල්ලා මේ දේවියත් එක්ක අනිසි විදියට ඇසිරෙනවා. ඒ දේ සිද්ධු වුණෙත් නිකන් නෙමෙයි. පෙරාත්මේ ස්වාමියා. ගියාත්මේ මේ මල්ලිකා දේවියගේ ස්වාමියා. ඒ ආදරයට ඒ සෙනෙහසට මේ බලන්න ඒවා එන ඇති. අපිට නොපෙනෙන දේවල් ඒ තියෙන මේ එකට මෙයා ඇවිල්ලා අනිසි ආකාරයෙන් ඇසුරන රජ්ජුරුව දැක්කා. හැබැයි කලබල වුණේ නැහැ. දැන් අපේ අය නම් ගිහිලා ඒ වෙලාවෙම ගහලා මරන්න පුළුවන් නේ. හරි දෙන්න බල්ලවත් මරනවා. දේවියටත් මොනවාරි දෙයක් කරනවා. රජ්ජුරුව කලබල වුණේ නැහැ. මොකද මල්ලිකාවට තියෙන ආදරේ නිසා. මේක මොකද්ද මම දැක්ක එක ඇත්තක්ද නැත්තක්ද කියලා උන්න ඒක තමයි වටිනේ සාකච්ඡාව. සාකච්ඡා කරන ප්‍රශ්නවලදී අපි කලබල වෙන්න ඕනේ නැහැ. සාකච්ඡා කරන ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්.
Dewi ya, awat pasi ya, Dewi ya, oya minne mevidiye te, anisi vidiye te, satek kek kesuruh na dekila, rajuru Dewi te rajjai tu na, dan ya itu ne rajuru meke dekka kila, mea eka benat pette kete heru uwa, muka dekiwi, rajatumeni oyo pokuna maha pudumu pokuna, otena hariye te maya kara darasene peno, pitim balagini na yete. Otan sidden wewene dewal peno, ikeke wewa peno, ewa mi ate wewene dewal niwi, dawasak mama deka oba tumana anu koto koto lu dena keke inoa, onna wacere anit pete dere wewa, deng ape nona launa samar lo doba kino ani, nona lata maaturu boru kino, maaturu nda nona la boru kino, ikeke pete da haro noa wacere, oba tumana koto lu dena keke inoa man deka, rajuru kalpana kala ate tamai enang. Mami ke dekalat ini boru wak. Rajuran dalaj jaitu napa mami mano korup dia mami ada dekalat ini mana kira. Unna mal deng arre kriya ini mi. Itane kriya ini mi yaat balap ayi. Rajuran itu mami boru wak kira ni kira an pasut ayi. Antimu mauti di mata aku. Antimu mauti di mata aku. Ara asad drusa mahadani di pewa ukku mama taku na koi degi. Ni reyat kia. Niri ete giya. Ini sa, yam kene kocir ping kalat kusal kalat muling karbu aku sale yak matu enda pulua. Meding karbu aku sale yak matu enda pulua. Aging karbu awasan moti aku sale yak. Oy awasan moti di tam sangwedi enda ton. Oy marana asan apitat dianggap budur jam si desa nakalatino. Marana asan ne kene kuda banaki an ne giam. Itam perwe sangwedi kino sangwedi awas tawa. Ya, metening aing wene kure tawat tena kalagan ne balan ne kotenari. Kotenari eke ane we marana san moti di awasta pahak kuda weno. Ekak tama we pingutum pudume wewi. Api paleweni awasta watama e. Api pedila ina awasta windang. Mau kusete gi awasta wadakwa. Ilang kere mau kusete mekiane mau kuse itu pu awasta wadakwa. Gia atmi inda mau kusede pemini cawasta awasta dakwa mita weda kareno hita gande. Emuk deng ape ati ite pewet mak tibunani e pewet me tibice ni saata me wartaman upatiak lebuni deng api ta ati ite atarinwa wartaman iat atarinwa anagite api bawe kalagano eni sa e king ekete marana sanu muhuti di hari ite keti citra patiak nara banawa wagi. Api kerap kiyo pu dewal iking ikete matu vivi peno. Itu le perat me samari lata aku sal karma ini pulara katat ta apa nak kami. Meji vite kerap karma yang sifat tu ini netang. Perat me kerap aku sal karma yang kevil lah. Api te ilang bawa ya sakat seno. Netang meji vite kerap karma yang awasan mau te kerap karma yang muka kari ilang bawa te ande he tu aku no. Insan honda te mata keti agan. Nitaram kusale sita pihitawa agana hita adanu gattot api kochchara kusal kalat avasana mohota hitama avasanavanta wennata puluwa sakya samya drushtika silu deviyoda me pin anumodanwa apavat lokiya shasanaya taraksha kara detwa deviyoda patannavu bodhiyekin utun nivansuyen senesetwa kila deviyantat pin denna akasattha cha bummattha deva naga maiddika Punyantang anumuditwa cirang rakhantu Akasatta cebumatta deva naga Punyantang